සබරක මුව පළත් ස්වභාවයේ සේවකින් දස දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව පළත් සභා පරිශ්‍රය විසිපීඨහරණය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. වෞනිඔබ රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සමාජිකින් දෙදිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් ආයතන තුනක සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඇඟලුම් සේවකයන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයේ මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගියා. ගාල්ල පොලිස් පසුබිමේ ගින්තොර ප්‍රදේශයේ පදිංචි පුත්කලයේ නිවසේදී පසුගිය 12 වෙනිදා මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ දේහය පිළිබඳ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීති යටතේ අද සිදු කෙරුණා. එසේම හලාවත ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පුත්කලෙකුට මියගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේද අවසන් කටයුතු නිරෝධායන නීති රීති යටතේ සිදු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර කොවිඩ් වැළඳී මියගිය පුත්කලයෙකුගේ මළ සිරුරක් අනුරාධපුර සිත රෝහලේ මෘත ශරීරාකාරයේ ඇති සීතකරණයක දින 29ක් පුරා තැන්පත් කර තිබෙනවා. පසුව සිදු කළ PCR පරීක්ෂණයකදී දින 29කට පසුවද එම මළ සිරුරේ COVID-19 වෛරසය ඇති බවට අනාවරණය වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ.